කම්පියුටර් වර්ල්ඩ් එකේ සුපිරි වෙනසක් කරන යෝධ බලයක් දෙන පොඩිම චිප් එක ස්මෝල්ම චිප් එක මේ වෙනකොට ඇපල් සමාගම නිපදවල ඉවරයි. පරිගණක බලයෙන් පර්ෆෝමන්ස් වලින් අති දැවැන්ත වෙනසක් කරපු මේ චිප් එක දැනට ලෝකයේ තියෙන අඩුම විදුලි ප්‍රමාණයකින් වැඩිම බලයක් දෙන සුපර් ෆාස්ට් චිප් එක කියලා තමයි ඇපල් සමාගම මේක ඉන්ට්‍රොඩියුස් කළේ. ඒ වගේම දැනට ඉන්ඩස්ට්‍රි එකේ පරිගණක නිපදවන හැම සමාගමක්ම වටන්න පුළුවන් කියලත් ඇපල් සමාගම නොකියා කිව්වා. ඉතින් ඒ ගැන ඔයාලට දැනගන්න පුළුවන් මේ වීඩියෝ එකේ අවසානෙට. ඉතින් මේ බාර ඇපල් ඉවෙන්ට් එක අවසන් කළේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හැම පරිගණක නිෂ්පාදන සමාගමකටම ඇපල් එකෙන් පොඩි නෝන්ඩියක් දාලා ලොකු අභියෝගයක් දීලා. ඉතින් මේ ගැන දැනගන්න ඕන හැම දෙයක්ම අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ M1 චිප් එක විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ Apple Mac computers වලට. ඉතින් තවදුරටත් Intel සහ AMD චිප් එක Apple Mac computers අපිට ඉදිරියේදී බලා ගන්න පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් මේ M1 Apple ලාගේම සුපිරි චිප් එක ඉදිරිපීමත් එක්ක අපිට ඒක හදවතම හිතා ගන්න පුළුවන්. දැනට ලෝකේ තියෙන ඇඩ්වාන්ස්ම OS එකක් වෙන Mac OS එකත් එක්ක ෆුල් එෆිෂියන්සි වැඩ කරන්න පුළුවන් අඩුම විදුලි බලයක් පාවිච්චි කරන චිප් එකක් කියලා තමයි Apple සමාගම මේ M1 චිප් එක ඉන්ට්‍රොඩියුස් කළේ. ඉතින් Apple සමාගම කියන විදිහට මේක අප්ග්‍රේඩ් එකක් නෙමෙයි. දැනට තියෙන සියලුම ටෙක්නොලොජිස් බිඳ දමාගෙන ඉදිරියට යamak කියලා තමයි කියන්නේ. ඉතින් මේ දක්වාම අපි පාවිච්චි කරලා තියෙන කම්පියුටර්ස් වල ප්‍රොසෙසර් එක, ඉන්පුට් අවුට්පුට්, සිකියුරිටි, මෙමරි, ග්‍රැෆික්ස් ඒ වගේ මේ දේවල් ටික වෙන වෙනම තමයි තිබුණේ. නමුත් මේ M1 චිප් එකෙන් Apple සමාගමට පුළුවන් වෙලා තියෙනවා මේ හැම දෙයක්ම පොඩි තනි චිප් එකක ගබඩා කරන්න. ඉතින් මේක ඇවිල්ලා SoC system on a chip කියන ටෙක්නොලොජි එක තමයි මේ අය ඉන්ට්‍රොඩියුස් කරන්නේ. ඉතින් මෙතනදී ඔයාගේ RAM එක, GPU එක, ඒ වගේම ප්‍රොසෙසර් එක මේ ඔක්කොම තනි පොඩි චිප් එකක තමයි තියෙන්නේ. ඒ වගේම 5 නැනෝමීටර් ප්‍රොසෙස් ටෙක්නොලොජි එකෙන් නිෂ්පාදනය වෙන පළවෙනි පර්සනල් කම්පියුටර් චිප් එක තමයි මේ M1 චිප් එක Apple ලගේ. ඉතින් මේ M1 එකෙන් කියවෙන්නේ ගොඩක් දුරට Mac කියන එක තමයි. Mac නිවල කරනවා Apple ලගේම චිප් තියෙනවා. iPhone වලට A කියලා චිප් එකක් එනවා. ඉතින් iPad වලටත් ඒකමයි. එතකොට මේ වෙනකොට මීට කලින් Apple Mac වල යූස් කරේ Intel සහ AMD කියන චිප්. ඉතින් ඉදිරියේදී M1 කියන Apple ලගේම නිෂ්පාදනයක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් මේ 5 නැනෝමීටර් ටෙක්නොලොජි එක ඉතාමත් වේගවත්. ඒ වගේම මෙතන 16 බිලියන් ට්‍රාන්සිස්ටර්ස් මෙතන අන්තර්ගත කරලා තියෙනවා කියලා තියෙනවා. ඊළඟට මෙතන මේ යුනිෆයිඩ් මෙමරි ෂෙයාඩ් ඇක්‍රොස් ද එන්ටයර් සිස්ටම්. ඉතින් මේක නිසා ගොඩක් Apple සිස්ටම් එකේ ස්පීඩ් එක ගොඩක් වැඩි වෙනවා කියලා තමයි මෙතන කියන්නේ. ඉතින් මේ ඔයාලා දන්නවා මීට කලින් අපි යූස් කරපු ලැප්ටොප්ස් සහ Mac computers වල මේ CPU එක, RAM එක, GPU එක වෙන වෙනම තමයි තියෙන්නේ. වෙන වෙනම pools වල. ඉතින් මෙතනදී මේ තනි චිප් එකකට අරගෙන තියෙනවා මේ ඔක්කොම. එතකොට CPU එක, GPU එක, DRAM, ඔයාලට පේන විදිහ neural engine, cache එක මේ ඔක්කොම තනි චිප් එකක තියෙන්නේ. ඒ නිසා මෙතනදී ගොඩක් power එක අඩුවෙන් වැය වෙන්නේ. ඒ වගේම ගොඩක් speed එකේ data transfer වෙනවා. ඉතින් හැමනිතරම එක එක tag වලට data copy වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ ඔයාලට මතක ඇති අපි කලින් පාවිච්චි කරපු machine වල GPU එකට අපි වෙනම data transfer කරනවා. ඊට පස්සේ ආයෙ RAM එකට, ඊට පස්සේ ආයෙ processor එකට යනවා. ඔය විදිහට ලොකු දෙයක් වෙනවා. නමුත් මෙතනදී ඔක්කොම single chip එකක තියෙන නිසා ගොඩක් speed එක වැඩි, ඒ වගේම efficiency එක සහ performance ගොඩක් වැඩි කියලා තමයි Apple කියන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන up to 3.9x faster video processing, up to 7.1x faster image processing කියලා තියෙනවා. ඊළඟට massive CPU performance using a fraction of the power. ඉතින් CPU performance එක අඩුම විදුලි බලයකින් වැඩිම performance එකක් දෙන විදිහට තමයි මේක හැදිලා තියෙන්නේ Apple කියන විදිහට. ඉතින් මේ 8 core CPU එකක් තියෙනවා 3.5x faster than other CPUs කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මෙතන මේ processor එකේ 8 cores කොටස් දෙකකට බෙදලා තියෙනවා. ඉතින් 4 high performance cores සහ 4 high efficiency cores කියලා.
ඉතින් මේ වගේ වෙන වෙනම තමයි කාර්යයන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලට මේ chart එකකින් බලා ගන්න පුළුවන් කොහොමද power එක සහ මේකේ efficiency එක performance එක වැඩ කරන්නේ කියන එක. ඉතින් වෙනත් PCs වලට වඩා ඉස්සරහින් ඉන්නවා මේ වෙනකොට Apple M1 chip එක. ඊළඟට 2x faster than CPU performance. ඉතින් ඔයාලට වෙන වෙනම මේ CPU performance එක කොහොමද තියෙන්නේ? දැනට ලෝකෙ ඉදිරියෙන් තියෙන්නේ මේ අලුතෙන්ම රිලීස් කරපු M1 කියන chip එක. Fastest, the world fastest integrated graphic in a personal computer. ඉතින් PC එකක තියෙන්න පුළුවන් ගොඩක්ම ස්පීඩ්ම graphic performance තියෙන්නේ මේ M1 chip එකේ කියලා ඔයාලට මේ Apple සමාගම කියනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් graphic cards නිපදවන AMD සහ Nvidia කියන සමාගම් මේ වගේ දෙයක්දී මොන වගේ දෙයක් වෙනව ඇද්ද? ඉතින් AMD සහ Nvidia කියන්නේ graphic cards නිපදවන ලොකුම සමාගම්. ඉතින් නමුත් Apple කියනවා එයාලගේ මේ තියෙන M1 chip එකේ ඇතුලේ තමයි දැනට PC එකක තියෙන්න පුළුවන් fastest graphic performance තියෙන්නේ කියලා. ඉතින් graphic processor එකත් ඔයාලා බලා ගන්න පුළුවන් 8 core cores 8ක් තියෙනවා. ඊළඟට ඔයාලට මෙතන පෙන්නනවා up to 25k threads. ඉතින් ගොඩක් speed ඒකෙත් power efficiency එක ගැන තමයි ගොඩක් මෙතන තියෙන්නේ. ඉතින් වෙනත් PCs වලට වඩා ඔයාලට පේනවා ඉතින් M1 chip එක ගොඩක් ඉස්සරහින් ඉන්නවා මෙතනදී. ඊළඟට 16 core neural engine එකක්. ඉතින් machine learning වලට ගොඩක්ම උචිත chip එකක් තමයි මේ. ඔයාලට බලා ගන්න පුළුවන් 15x faster machine learning performance කියලා දිනවා. ඊළඟට up to 11 trillion operations per second. 11 trillion operations per second. ඉතින් හිතා ගන්නවා දැරිදීර computer power එකේ ඉදිරියේදී වැඩි වෙයි මෙන්න මේ දේවල් නිසා. ඉතින් ඒ වගේම artificial intelligence කියලා දේ ගොඩක්ම දිනු වෙන හේතුවක් වෙයි මේ Apple ලගේ M1 කියන chip එක. ඊළඟට serious performance ridiculously battle app. ඉතින් ඊළඟට ගොඩක්ම වටිනම දේ තමයි මේක. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි computers use කරනකොට ඒකේ battery එක විශේෂයෙන්ම laptop එකක් use කරනකොට battery එක ගැන අපි ගොඩක් හිතනවා. ඉතින් මේ Apple ලගේ chip එකට පුළුවන් වෙලා තියෙනවා industry එකේ තියෙන හැම PC එකකටම හැම laptop එකකටම වඩා හොඳම performance හොඳම power එකක් දෙන්න අඩුම විදුලි බලධාරිතාවයකින්. ඉතින් මේකට විශේෂම හේතුවලා තියෙන්නේ මේ Apple ලගේ M1 කියන chip එකේ අලුත්ම ආකිටෙක්චර් එක. ඉතින් 500 මීට ආකිටෙක්චර් එකත් එක්ක ඔක්කොම ටික RAM එක, GPU එක, CPU එක මේ ඔක්කොම ටික එකම chip එකක එයාලා ගබඩා කරපු නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා හොඳම performance එකක් අඩුම විදුලි බලධාරිතාවකින් දෙන්න. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මෙතන මෙයාලා දාලා තිනවා MacBook Pro 13 inch එකේ up to 17 hours. ඉතින් Wi-Fi connect කරලා web browse කරන්න පුළුවන් පැය 17ක් එක දිගට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඊළඟට up to 20 hours of movie playback. ඉතින් ඔයා movie playback එක කියන්නේ videos බලනවා නම් ඔයාලට පැය 20ක් මේකේ එක දිගට videos බලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් MacBook Air. ඉතින් MacBook Air එකේ පැය 15ක් පුළුවන් wireless connect කරලා internet browse කරන්න. ඊළඟට movie playback එක පැය 18ක් පුළුවන්. ඉතින් හිතන්න මේ එක දිගටම කරොත් නමුත් අපි මෙහෙම එක දිගට කරන්නේ නැහැ. ඒ නිසා අපිට කොයිතරම් ප්‍රමාණයක් මේකේ බැටරි පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට macOS එකේ full power පාවිච්චි කරන්න පුළුවන් මේ M1 chip එකත් එක්ක. ඉතින් macOS එක මේ වෙනකොට M1 chip එකට ආගට් කරලා develop වෙනවා. ඉතින් කොහොම වුණත් මේ වෙනකොට ඔයාලා දන්නවා ලෝකේ තියෙන සික්වෑම device එකක් විදියට ගත්තොත් අපිට හඳුන්වන්න පුළුවන් Apple devices. ඉතින් Apple phone, Apple pad, ඊළඟට Apple computers, Apple laptops මේ ඔක්කොම very secure. ඉතින් ඔයාලා දන්නවා ඒ වගේම macOS එක සහ iOS එක කියන්නේ ලෝකේ තියෙන ගොඩක්ම secureම operating systems. ඉතින් ඔයාගේ device එකට superior ආරක්ෂාවක් අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම iOS සහ macOS use කරන්න පුළුවන්. ඒ වගේම මේ devices වල hardware level එකේ security එකකුත් ඔයාලට අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මේ M1 and big කියලා තියෙනවා. ඉතින් මෙතන M1 chip එකෙන් ගොඩක්ම ලොකු security එකක් හම්බ වෙනවා ඔයාගේ device එකට මේ chip එක නිසා. ඉතින් ඊළඟට දැනට industry එකේ තියෙන හැම app එකක්ම මේකේ use කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගොඩක්ම speed එකේ use කරන්න පුළුවන් DaVinci Resolve, ඊළඟට Premiere,
ලයිට් රූම් මේ වගේ ගොඩක් ලොකු සොෆ්ට්වෙයාර් වුණත් කිසිම අවුලක් නැතුව මේ තනි චිප් එකකට රන් කරලා හොඳ පවර් එකේ වැඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ලැප්ටොප් එකක් පාවිච්චි කරලා කියන්නේ මේ MacBook එක පාවිච්චි කරලා. ඉතින් ඊළඟට මේ යුනිවර්සල් ඇප්ස් කියන ටෙක්නොලොජි එක, ඒ කියන්නේ ඔයාලා දන්නවා අපි iOS ටාගට් කරලා ඩෙවලොප් කරපු ඇප්ස් මීට කලින් අපිට යූස් කරගන්න බැරි වුණා ඒක macOS එකේ. ඉතින් ඒකට හේතුව මේ Intel චිප් එක ඇතුලේ වැඩ කරපු නිසා. නමුත් මේ වෙනකොට iOS සහ macOS ඇප්ස් ඔක්කොම ඔයාට macOS එකේ සහ iOS එකේ Mac device එකේ සහ iOS device එකේ දෙකේම යූස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම ඉදිරියේදී දැනට තියෙන සියලුම software මේ M1 chip එකත් එක්ක වැඩ කරන්න පුළුවන් විදිහට optimize කරනවා කියලා මෙතන තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් Apple devices තුනක් release කරා මේ event එකේදී. MacBook Air එක, MacBook Pro 13 inch එක, ඒ වගේම Mac mini එක. ඉතින් මේ devices තුනේම එන්නේ මේ අලුත් Apple ලගේ අලුත්ම ටෙක්නොලොජි එක තියෙන M1 කියන chip එක. ඉතින් මේ වගේ ඉලකනන් කලින් ඒවටත් වඩා ගොඩක් අඩුවෙන් දෙන්න පුළුවන් කියලා Apple ලා ඉවෙන්ට් එකේදී සඳහන් කරා. ඉතින් ඒ දේවල් උඩට මෙතනදි ගිහිල්ලා මෙතනින් චෙක් කරගන්න පුළුවන්. රයිට් අපි මේ විදියට යමු. ඉතින් තවමත් Apple Store එකේ ඔයාලට මිලදී ගන්න බලා ගන්න පුළුවන් ඊට කලින් ආපු MacBook Pro සහය තියෙනවා Intel chip එකත් එක්ක ආපු ඒවා. ඉතින් කොහොම වුණත් මෙතනදී ලොකු කම්පිටිෂන් එකක් තියෙවි. ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ අලුත්ම chip එක experience කරන්න. ඉතින් ඒ නිසා සහර ගොඩක් දේවල් වෙනස් වෙයි මේ M1 chip එකත් එක්ක. ඉතින් තවදුරටත් මේ Intel chip Mac computers එක ඉස්සරහට එන්නේ නැහැ. ඉතින් හිතන්න Intel කියන්නේ මේ වෙනකොට 10th generation වලට අප්වෙච්ච CPU එකක්. නමුත් කොහොම වුණත් මේක first generation එක ඉඳන් 10th generation දක්වාම නිකන් සාම්ප්‍රදායික විදියට අප් වෙලා ආවා. හැබැයි first generation එකෙන්ම දැනට ඉන්ඩස්ට්‍රිය එකේ තියෙන හැම CPU එකක්ම පරාද කරන්න පුළුවන් හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් හිතන්න මේ first generation එක විතරයි. ඉතින් හැම පරිගණක නිපදවන සමාගමකටම ගොඩක් ලොකු අභියෝගයක් වෙන්නේ ඒක. මොකද first generation එකෙන්ම ඉන්ඩස්ට්‍රි එකේ සෑහෙන කාලයක් ඉඳපු අයව පරද්දලා number 1 වෙලා තියෙනවා Apple ලගේ M1 chip එක. ඉතින් මේ M1 chip එක Apple ලම නිෂ්පාදනය කරන්නේ. ඒ වගේම Apple ලගේම OS එකක් තියෙනවා. ඉතින් මේක ඇතුළේ තියෙන RAM, GPU මේ හැම එකක්ම Apple. ඉතින් එහෙම වුණාම මේ වගේ තියෙන compatibility එක ගොඩක්ම වැඩි. ඒ නිසා ගොඩක් හොඳ performance එකක්, power එක ගොඩක් අඩුවෙන් වැය වෙන හොඳ performance එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවා මීට කලින් අප් පාවිච්චි කරන laptops, එහෙම නැත්නම් desktop computers මේ හැම එකකම CPU එක වෙනත් manufacturer කෙනෙක්, ඊළඟට RAM එක වෙන කෙනෙක්, RTX එක වෙන කෙනෙක්, GPU එක වෙන කෙනෙක්, motherboard එක වෙන කෙනෙක්. ඉතින් මේ විදියට එක එක තැන් වල තියෙන එක එක devices එකතු කරලා හදපු machines තමයි හැමදැනම තිබුණේ. ඉතින් Apple ලා මේ කරන්න යන වැඩේ හැමදේම everything Apple මේ කරන්න යන දේ නිසා ගොඩක් ඉස්සරහට computer world එක වෙනස් වෙයි. ඒ වගේම වෙනත් සමාගම් වලට මේක ගොඩක් ලොකු අභියෝගයක් වෙයි. ඔයාලා දන්නවා Apple event එකේදී ඇත්තරම මේක කිංගියක් කියන්න පුළුවන්. මේ Apple event වල මම ඊට කලින් මේක දැකලා නැහැ. ඉතින් I am a PC කියලා පොඩි කෙනෙක් මෙතන රඟපානවා ඇවිල්ලා ඔයාලා තේරෙන්නේ නැති Apple ලා දැනට ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හැම සමාගමකටම අභියෝග කරලා කිංගියක් දැම්මා තරඟෙට එන්න කියලා. Stop. Hang on. Wait. One more thing. Hi. I'm a PC. Is there time for questions? Good, because I have one. Why make all these advancements? What's the point? Right? Oh, you're so quiet now. Look, I'm a machine. I'm proud of it. That's my fan. Longer battery life. Plug it in. Where are you going? Just plug it in. Fast. I'm fast. I'm still fast. Check it out. Still got it. PC. Still got it. I've always been there. I always will be. Fast. Okay. My battery's drained. I gotta go plug in. Good luck. Woo! Outlet! එතනදී හිතා ගන්න පුළුවන් අපිට Apple කියන්නේ කොයිතරම් ඉස්සරහට යන බ්‍රෑන්ඩ් එකක්ද කියලා. ඉතින් 2021 කේදී ගොඩක් දේවල් වෙනස් වෙයි. මොකද ඔයාලා දන්නවා කස්ටමර්ස් ලව ඇට්‍රැක්ට් කරගන්න කස්ටමර්ස් ලට ඒ තරම්ම වැදගත් නැති ෆීචර්ස් දෙන එක එක ඩිස්ප්ලේස් තියෙන එක එක පාට කරපු අනම්මනම් හැඩයෙන් වෙනස් කරපු එක එක දේවල් දුන්නු බ්‍රෑන්ඩ්ස් තියෙනවා. ඉතින් Apple ලා ඇත්තටම වටින දෙයක් තමයි මේ පාර දීලා තියෙන්නේ.
හැමදාම වගේ ඉතින් මෙතනදී Apple ලා දීලා තිනවා user කෙනෙකුට අවශ්‍යම දේවල් ටික super speed එකක් ඒ වගේම power එක අඩුවෙන්ම ලැබෙන ඒ වගේ දෙයක් දීලා තිනවා ඉතින් මං හිතන්නේ ගොඩක්ම වටිනවා මේ දේ ඉතින් ඉස්සරහට වෙනත් බ්‍රෑන්ඩ් වලට ගොඩක්ම ලොකු අභියෝගයක් වෙයි Apple එක තරඟ කරන එක මේ M1 chip technology එකත් එක්ක ඉතින් කොහොම වුණත් මේ first generation එකෙන්ම ලෝකේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු Apple සමාගම ඉදිරියේදී මුළු ලෝකෙම අංක 1 වෙයි ඒ නිසා ඉතින් ඒ නිසා අපි බලන්න ඉමු කොහොමද මේ Apple ලා දුන්නු අභියෝගය Nvidia වගේ හොඳ graphic cards නිපදවන සමාගම් බාරගන්නේ කොහොමද ඒ වගේම AMD වගේ හොඳ processors නිපදවන graphic card නිපදවන සමාගම් බාරගන්නේ කොහොමද ඒ වගේම අවසානයේ Intel ලට මොකද වෙන්නේ කියලා අපි අනිවාර්යෙන් බලන් ඉමු ඉදිරියේදී හොඳ තරගයක් තියෙයි මේ වගේ ඒ වගේම සමහර සමාගම් සම්පූර්ණයෙන් තරගෙන් ඉවත් වෙයි සම්පූර්ණයෙන් යාලට මේ ඉන්ඩස්ට්‍රි එකෙන් අයින් වෙලා යන්නත් වෙයි මේ නිසා මොකද හැම දෙයක්ම තීරණය වෙන්නේ users ලා මත users ලා මේ දේවල් නිතර මේ දේවල් සම්පූර්ණයෙන් භාවිතයට ගන්න ගත්තාම අනිත් සමාගම් වලට නිකම්ම ඉන්ඩස්ට්‍රි එකෙන් විශ්ව වෙලා යන්න වෙනවා ඉතින් ඒකට විශේෂම හේතුව තමයි ටෙක්නොලොජිය කොච්චර අපුණත් Apple ලා ඒක අඩුව මිලකට දෙන්න try කරන එක ඉතින් ඒ නිසා සරහට ගොඩක් දේවල් වෙනස් වෙයි ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ අනිවාර්යෙන්ම මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඉතින් මේ ඉස්සරහට එන ඔයාලා අනිවාර්යෙන් පාවිච්චි කරන මේ RAM එක GPU එක අනම්මනම් කැලි වෙන වෙනම නැති ඔක්කොම තනියකේ තියෙන chip එක ගැන ඔයාලා මොකද හිතන්නේ ඉස්සරහට මොනව වෙයිද ඒ වගේම Intel සමාගමට මොකක් වෙයිද කියලා අනිවාර්යෙන් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම 2021 දී වෙනත් සමාගම් මොනවාගේ දේවල් කරයිද කියලා ඔයාලට හිතෙනවා නම් අනිවාර්යෙන් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඉතින් මේක ක්වික් වීඩියෝ එකක් විදිහට අරන් ආවේ ඒ නිසා මොන හරි වැඩ තියෙනවා නම් සමා වෙන්න ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්